අද පොඩි කටගැස්මක් හදන්න යන්නේ. මොනවද දන්නවද? මඤ්ඤොක බයිට්ස්. ඔන්න බලන්නකෝ මං හදන විදිය. ඉස්සෙල්ලා හොඳට මඤ්ඤොක ටික කපාගෙන හොඳට සුද්ධ කරගන්න ඕනේ. මඩේ වැලි ඔක්කොම යන්න. අර මං පෙන්නුවා වගේ සයිස් කෑලි තමයි කපා ගන්න ඕනේ. පුංචි පුංචි පෙති කපලා නෙමෙයි මම මේක බදින්නේ. මොකද අපිට පාරේ කන්න තියෙන්නේ පුංචි පුංචි හීනි පෙති ගහපුවානේ. මං කපා ගන්නෙ මෙන්න මේ සයිස් එකට. ඉන්පස්සේ මෙන්න මේ විදිහට 3-4 වතාවක්ම හොඳින් සෝද ගන්න ඕනේ. මඤ්ඤොක්ක බයිට්ස් හැදලා ළඟට එනකන් මේ දෙන්න සෙල්ලම් කරනවා. ඒගොල්ලන්ට නම් ඉතින් මොකද නේද? මමරි මහන්සි වෙන්නේ. දැන් නම් තෙල් ටික හොඳටම රත් වෙලා. ඔන්න මම මඤ්ඤොක්ක ටිකක් දැම්මා. ගැඹුරු තෙලේ තමයි අපි බැදගන්නේ. මේක ඉතින් ටිකක් වෙලා යනවා බැදෙන්න. මේ වගේ සැපට ඉතින් මඤ්ඤොක්ක බදින්න හම්බ වෙන්නේ නැහැ වෙලා. තවමත් බෙදිලා මදි. හැබැයි දැන් අර මඤ්ඤොක්කගේ තියෙන අර හයිය ගතිය ගිහිල්ලා පොඩ්ඩක් තෙම්බුණ ගතියට ඇවිල්ලා තියෙනවා. දැන් නම් ගෝල්ඩන් කලර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මේ ගන්නට ගත්තාම ක්‍රිස්පි ගතිය වැඩි. තා චුට්ටක් වෙලා තියන්න ඕනේ. මේ දෙන චෙස්සල් දිනවට වඩා හොර කරන එක කරන්නේ. හරි. මට මෙන්න මේ ප්‍රමාණය තමයි හරි. දැන් ඔන්න මම මේ මඤ්ඤොක්ක ටික අයින් කරගන්නවා ඔයිල් පේපර්කට. ඔයිල් පේපර් කන්නේ කලබලෙට දාගත්තේ. ඊළඟට මේ තෙල් වලටම අනිත් මඤ්ඤොක්ක ටිකත් ආයෙත් බැඳින්න දානවා. දැන්
මම මඤ්ඤොක කිලෝ දෙකක් ගත්තා. මඤ්ඤොක කිලෝ එක 200යි. එතකොට මඤ්ඤොක කිලෝ දෙකක් ගත්තා. එතකොට අර අපි චූටි බෑග්ගේ මං හිතන්නේ ග්‍රෑම් 250ක් වත්නේ. ඒක 140යි. ඉතින් මේ මේවක ඊට පහසු වැඩක් නෙමෙයි. ඉතින් ගෙදෙන්න මඤ්ඤොක ටිකක් ගෙනත්තා. අවශ්‍ය නම් පොඩ්ඩක් මඤ්ඤොක ටිකක් දැදලා. මුගම් දිරිස් මිනිස් කපි ගත්තා. ලුණු ගම්මිරිස් මිරිස් කුඩු දාලා හොඳටම මේක මික්ස් වෙන්න ඕන නිසා මම මේක වෙන භාජනයකට දානවා. දාලා මූඩියෙන් මහලා මික්ස් කරගන්නවා. Aduh, kerasa ketiradaya karena air, tenang.